මිතුරන් දෙදෙනෙකු වෙන ජිම් සහ ස්ටීව් උපාධිය අවසන් වූ වහාම විශාල විකුණුම් සමාගමකට සම්බන්ධ වී දෙදෙනාම ගොඩාක් මහන්සි වුණා. වසර 3ක් ගත වී සමාගමේ අධ්‍යක්ෂකවරයා ඔවුන්ගෙන් එක් අයෙකු උසස් කළා. ස්ටීව් විකුණුම් විධායක බවට පත් කළා. ජිම්ට උසස් වීමක් නොලබුණු අතර ඔහු විකුණුම් අංශයේම රැඳී සිටියා. එය අසාධාරණ බව ජිම් තීරණය කළා. එබැවින් ඔහු තම ප්‍රධානියා වෙත පැමිණ ඔහුට පැවසුවේ වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයන් ඇයි අගේ නොකරන්නේ කියා. ජිම් වෙහෙස මහන්සි වී වැඩ කරන බව ප්‍රධානියා දැන සිටි අතර ඔහු සහ ස්ටීව් අතර වෙනසක් පෙන්වීමට මෙසේ ඇහුවා. ගිහින් වෙළඳපොලේ කොමඩු විකුණන ඕනෑම අයෙකු සොයාගෙන එන්න. ජිම් ආපසු පැමිණි විට ප්‍රධානියා ඇහුවා කිලෝග්‍රෑම් එකක් කීයේද? ජිම් නැවත වෙළඳපොලට ගොස් මිල පැවසීමට ආපසු පැමිණියා කිලෝග්‍රෑම් එකක් ඩොලර් 12යි. ඒ සමගම ප්‍රධානියා ස්ටීව්ගෙන් ඇහුවෙත් එම ප්‍රශ්නයමයි. ස්ටීව්ද වෙළඳපොලට ගොස් ආපසු පැමිණ ඔහු මෙසේ පැවසුවා, මේ වෙලාවේ කොමඩු විකුණන එක්කෙනයි ඉන්නේ, කිලෝග්‍රෑම් එකක් ඩොලර් 12යි, කිලෝග්‍රෑම් 10කට ඩොලර් 100යි. දැන් ඔහු සතුව කොමඩු 340ක් ගබඩා කරලා තියෙනවා. ඒවායේ එකක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 15ක් පමණ වෙනවා. එම කොමඩු මීට දින දෙකකට පෙර දකුණෙන් මිලදීගත් අතර ඒවා නැවුම් සහ හොඳ තත්ත්වයේ තියෙනවා. ඔහු සහ ස්ටීව් අතර ඇති වෙනස ගැන ජිම් පුදුමයට පත් වුණා. ඔහු තම පිතුරාගෙන් බොහෝ දේ ඉගෙනගත යුතු බව තේරුම් ගත්තා. මෙම කතාවෙන් ඔබට පෙනෙන පරිදි සාර්ථක පුද්ගලයින් වඩාත් නිරීක්ෂණශීලී වේ. ඔවුන් සිතන්නේ සහ වසර කිහිපයක් ඉදිරියෙන් සිටින අතර බොහෝ මිනිසුන් දකින්නේ හෙට දිනේ පමණයි.